සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මිතාති දුවේපුතේ නොවැම්බර් මාසේ. ඉතින් නොවැම්බර් මාස කියද්දී ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි මතක් කරන්නේ කාවද කියන එක. ඉතින් මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ අපිට අපේ ජීවිතය ගැනත් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නට, පොඩ පැත්තකට වෙලා ඉන්නට පුළුවන් නම් මං හිතන එක ගොඩක් හොඳයි කියලා. හරි කාලෝචිතයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකේට බිහිවෙච්ච හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම මිය ඇදෙනවමයි. හැම කෙනාටම හැම දෙයකටම ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඉතින් එහෙමනම් සමහර අපේ සහෝදර සහෝදරියෝ ජීවත් වෙන්නේ තරහ වෙන්න එපා කියනකොට ජීවත් වෙන්නේ කවදාක්වත් මිය ඇදෙන්නේ නැති අය හැටියට. ඒ අය ජීවත් වෙන්නේ දේවල් රැස් කරගන්නේ, එකතු කරගන්නේ, බදාගෙන තියාගෙන ඉන්නේ කවදාක්වත් මිය ඇදෙන්නේ නැති අය ආකාරයට. ඉතින් අපිට ඇත්තටම හිතෙනවා නම් අපිත් කවදා හරි මිය ඇදෙන්නට තියෙනවා කියලා. අන්න ඒ මොහොතේදී අපේ ක්‍රියාකලාපය මීට වෙනස් වේ. අපි ජීවත් වෙන ආකාරය මීට වඩා වෙනස් වේ. තව චුට්ට කාලයනේ මට තියෙන්නේ. මෙන්න මේ කාලෙතර මම උපරිමෙන් ජීවත් වෙන්නට ඕනේ, උපරිම දේ කරන්නට ඕනේ, දෙවියන්ව ජීවත් කරන්නට ඕනේ, මගේ පවුල්ව මම හොඳට බලා ගන්නට ඕනේ, දරුවන්ව හොඳට බලා ගන්නට ඕනේ, මගේ වගකීම් මම හොඳට ඉෂ්ට කරන්නට ඕනේ. මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් මං කාට හරි ණය වෙලා තියෙනවා නම් යමක් මගේ අතින් දෙන්න තියෙනවා නම් මම ඒක දෙන්නට ඕනේ, මම ඒකෙන් මිදෙන්නට ඕනේ. මෙන්න මේ ආකාරයට සමහර විට තමුන්ගේ අතින් හිත රිදිලා තියෙනවා නම් තව කාගේ හරි ඒ පුද්ගලයා හොයාගෙන ගිහිල්ලා සමා වෙන්න කියලා නැවත බද්ධ වෙන්න පුළුවන් නම් මෙන්න මේ වගේ දේවල් වලින් අපිට මොකද වෙන්නේ කියලා හැවොත් අපේ හදවත සුවපත් වෙනවා. අපේ තුවාල වෙලා තියෙන අපි නොදුනුවත්තම අතීතේ හරි කවදා හරි කොහේ හරි අපේ ජීවිතය තුළ ඊයේ දවසේ වෙන්න පුළුවන්, අද දවසේ වෙන්න පුළුවන් රිදිලා, ඒ වගේම තැලිලා, ඒ වගේ ඒක මුල්ලකට වෙලා තියෙනවා නම් ඒ රිදිච්ච බව අන්න ඒ දෙයට සමාව දෙන්නට, එයා ඒ දෙයත් එක්ක නැවත අපිට අපේ ජීවිතය ආරම්භ කරන්න මෙන්න මේ වගේ දේවල් වලට අපි අවධානය දෙනවා. මිය ඇදෙන්නට ඉන්න පිරිසක් හැටියට. එහෙම නැතුව ජීවත් වෙන අය හරිම පුදුමයි සමහර වෙලාවට සමාජෙ දිහා බලපුවම. නමුත් මම අද මේ මොහොතේදී ට්‍රයි කරන්නේ ඒ අයව ජජ් කරන්න නෙමෙයි. අපි හැමෝටම මටත් ඔබටත් මතක් කරගන්නට, මතක් කරලා දෙන්නටත් මතක් කරගන්නටත් මමත් ඔබත් අපි මිය ඇදෙන පිරිසක්. ඉතින් ඒක නිසා ජීවත් වෙන හැම තප්පරයක්ම හරිම ඉම්පෝර්ටන්ට්, හරිම වැදගත්, හරිම වටිනවා, හරිම ඵලදායකයි. ඉතින් ජීවත් වෙන හැම තප්පරයක් පාසා, මොහොතක් පාසා ඔබට පුළුවන් නම්, මට පුළුවන් නම් ඒකෙන් තව කෙනෙකුට දැනෙන ආකාරයට, අනිත් කෙනාගේ හදවතේ ජීවත් වෙන ඒ මතකයේ රැඳෙන ආකාරයට ජීවත් වෙන්න පුළුවන් නම් මං එතන තමයි අපේ ජීවිතයේ තියෙන සාර්ථකත්වය තියෙන්නේ. ඉතින් රත්තරන් අම්මට ආති දුවේපුතේ නැවත වතාවක් ඔබට ආරාධනා කරමින් පුංචි වෙලාවක් හොයාගන්න ඔබේ ජීවිතය ගැන මෙනෙහි කර බලන්නට, වගකීමෙන් යුතුව ජීවත් වෙන්නට, තව කෙනෙකුට ජීවිතේ බරක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නට, තව කෙනෙකුගේ ජීවිතේ ප්‍රීතියක් වෙන්නට, සතුටක් වෙන්නට, තව කෙනෙකුගේ ජීවිතේ සිනහරැල්ලක් වෙන්නට ඔබට හැකි වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයම ජය. ජේසුගෙන් පිහිටයි.